මහර බන්ධනාගාරයේ ඒ සිරකරුවන් 11 දෙනෙක් ඝාතනය වීම අපි දකිනවා සිරකරුවන්ට රජය විසින් සලකන ආකාරය පිළිබිඹු කිරීමක් විදිහට තමයි අපි දකින්නේ සිරකරුවන් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය ඕකනම් ජනතාව සම්බන්ධයෙන් ඔయిత වෙනස් වෙන්න විදිහක් නැහැ කියන එක අපි මේ රටේ ජනතාවටත් කියා සිටිනවා ඒ වගේම මෙම සිරකරු ඝාතනය සිදුවීමෙන් පස්සේ අපි දකිනවා ඒ ඝාතනය වසන් කරන්න විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වෙනවා ඒ ව්‍යාපෘතීන් අතර මාධ්‍ය ප්‍රකාශකවරු එතනින් ගහම බන්ධනාගාරයේ ඉහළ කුටුවල ඉන්න අය රජයේ ජනතා විරෝධී එල්ල වෙච්ච ඇමතිවරු ඉන්නවා කියලා අපි දන්නවා ඒ වගේම මේ සිරකරු ඝාතනය සම්බන්ධයෙන් අපි දැක්ක ඊයේ ප්‍රසිද්ධ මාධ්‍යවල වීඩියෝවක් පළ කරලා තිබ්බා මේ වගේ භයානක අපරාධයක් වෙච්ච තැනක මේ ආකාරයට වීඩියෝවක් රාජ්‍ය අනුග්‍රහයෙන් ප්‍රසිද්ධ කරනවා කියන්නේ අපිට ඒකට එකඟ වෙන්න බෑ එතනින්ම අපිට පැහැදිලි වෙනවා මේ කරන්න යන්නේ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවට විරුද්ධ වීම එහෙම නැත්නම් මේ සිද්ධිය යටපත් කිරීමේ උත්සාහයක් තමයි අපි මේ ඒ වීඩියෝව ඉදිරිපත් කිරීමේ සිද්ධිය තුලින් අපි දකින්නේ මොකද බන්ධනාගාරයේ ඒ සිද්ධිය වෙන අවස්ථාවේ ඒ හිටිය අයවලුන් ඉදිරියේ අපරාධ විමර්ශනයක් කරනවා නම් යම් යම් හඳුනා ගැනීමේ පෙරටු වලට හඳුනා ගැනීමේ අවස්ථාව තියෙන්න ඕනේ ඒ වගේම ඒ සිද්ධිය සම්බන්ධයෙන් තමන් දැකපු දේවල් තමන්ට සංවේදී වෙච්ච තැන් කියන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ ඒ සාක්ෂිකරුවන් එහෙම නැත්නම් මේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දන්න පුද්ගලයන්ට නමුත් මේ ආකාරයට රාජ්‍ය අනුග්‍රහයෙන් වීඩියෝවක් ඉදිරිපත් කිරීම තුළින් අපි දන්නවා ඒ සියල්ලම යටපත් වෙනවා වෙන අර්ථකථනයක් තමයි එතනට ලැබෙන්නේ ඒ වගේමයි ඒ වීඩියෝව ඉදිරිපත් කරේ ඒකේ කර්තෘ කවුද කවුද ඒ ඡායාරූප ගත්තේ කවුද ඒ වීඩියෝ කිරීම කරේ කියන එක සම්බන්ධයෙන් කිසිම විස්තරයක් කිසිම තහවුරුවක් නැතුව තමයි ඒ වීඩියෝව ඉදිරිපත් කළේ ඒ අනුව අපි දන්නවා අපිට පේනවා මේ භයානක අපරාධය වසන් කිරීමට අවශ්‍ය සියලුම දේ රාජ්‍ය අනුග්‍රහයෙන් කැරීගෙන යනවා breaking.lk